1994 දී ගස් කට්ටියෙන් කෙටි කතාවට පිවිසුණු කීර්ති 1995 දී ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාවෙන් සම්මානිත ලේඛක පරපුරේ පුරුකක් බවට පත්විය තෙවරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයේද උපාලි පුවත්පත් සාහිත්‍ය සම්මානයේද ස්වාධීන සාහිත්‍ය සම්මානයේද ස්වර්ණ පද්ම සම්මානය හා දෙවරක් ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයේද හිමි කරගත් කීර්ති වැලිසරගේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද අධ්‍යාපනපති උපාධියද ලබාගත් විද්‍යාර්ථියකි අපි සමාජයක් වශයෙන් අදත් විඳින අර්බුදයේ ගැඹුරු අක්මුණ කොහොම අතීතයට විහිදෙන ඒ වගේම ඒ අනාගත ප්‍රක්ෂේපණයක් පිළිබඳ අදහසකින් තමයි සන්ධ්‍යානන්දේ ලියන්නේ. සන්ධ්‍යානන්දය කෘතියේ එන ප්‍රධාන චරිතය ආනන්ද ඒ වගේම රාධා ඔහුගේ බිරිඳ මේ දෙදෙනාම වියපත් විශ්‍රාමික යුවලා ඔවුන්ගේ ජීවිත අතීතය වර්තමානය සහ ඔවුන්ගේ අනාගතය පිළිබඳ යම් ආකාර දෘෂ්ටාන්තමය ස්වරූපයක් තමයි මේ නවකතාවෙන් ඉදිරිපත් වෙන්නේ. මේ වියමන තුළ මා ප්‍රතිනිර්මාණයට උත්සාහ කළේ අපි සමාජයක් හැටියට මොනතරම් ඛේද වාචකයක් අරමුණු කරගෙන දැනුවත් හෝ නොදැනුවත් ආ ගමනක අවසානයද මේ තිබෙන්නේ. එය තව කම්පනීය විය හැකි අවසානයක්. නමුත් එය එක්කතකින් පුරෝකතනාත්මක අපේ යම් ආකාරයක දෘෂ්ටාන්තමය ස්වරූපයෙන් කෙරෙන හෙළිදරව්වක් හැටියට මේ නවකතාවේ ප්‍රධාන චරිත ඔස්සේ ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ප්‍රධාන චරිත දෙකම ඒ කියන්නේ ආනන්ද සහ රාධා ඒ දෙදෙනා තමන්ගේ වියපත් ජීවිතයේ ආරම්භය ඒ කියන්නේ විශ්‍රාමික ජීවිතයේ ආරම්භයත් එක්ක ඔවුන් මුහුණ දෙන පුදුමහත් දෛනික ඒ වගේම ඔවුන්ගේ ජීවිත එක්ක සම්බන්ධ වෙච්ච අතීතය සහ ඔවුන් මුහුණ දෙන යථාව තමයි මේ නවකතාව තුළ නැවත ඉදිරිපත් කිරීමට උත්සාහ කරේ. වර්තමානයේ වෙන විට මේ නවකතාවේ එන ඇතැම් සිදුවීම් හා ඒ සිදුවීම් වලට පාදක වන සමාජ කතිකාව යම් ආකාරයකට නිරාවරණය වෙමින් පැවතීම එක් අතකින් මම පෞද්ගලිකව සතුටට වන හේතු වන කාරණයක්. කොහොම නමුත් නවකතාකරුවෙක් හැටියට පසුගිය කාල පරිච්ඡේදයේ දශක ගණනාවක් මාතින් ලියුත් වෙච්ච දුර්යෝගී සිට මායා තීර්ථ කාලසර්ප ගරුඩ මුහුර්තේ රුදුරන්සුණු ආදී නවකතා ඔස්සේ ගෙන කතිකාවේම තවත් ආකාර පැතිකඩ දිගුවක් හැටියට සන්ධ්‍යානන්දය හඳුන්වන්න මම කැමතියි. 2012 දී කාලසර්ප නවකතාවෙන් ස්වර්ණ පුස්තක සම්මානයක උණුහුම දෝතටගත් කීර්ති වැලිසරගේ මෙවර සන්ධ්‍යානන්දය පාඨක ජනතාවට පිරිනමන්නේ තවත් ආනන්දනීය සරසවි ප්‍රකාශනයක් ලෙසිනි. 80 ඊට පස්සේ 83 කළු ජූලිය යුද්ධේ 88 89 පුදුම කාලය. සීරුමක්වත් නැතුව ඔය ඔක්කොම අස්සින් රිංගුවා කියන්නේ. ස්පොන්ජ් එක ටයිල් මේසේ බාගෙට නවත්තගෙන රාධා පුදුමයෙන් ආනන්ද දිහා බැලුවා. තමන්ගේ කටින් පිටවෙච්ච වචන මොහොතකට රාධා අවුලක වට්ටල බව ආනන්දට තේරුම් ගියා. ඒ මොකද්ද? නෑ මට මේ නිකන් කියවුනේ ප්‍රශ්නයක් නෙවේ. හමුදා කඳවුරක වැටට ඇතුල් පැත්තෙන් කෙලවරක් නැතුව දිගට රෝද ගහපු කටු කම්බි රෝලාසින් රිංගගෙන එළියට එන ඇඟේ නූල් පොටක්වත් නැති කේ දෑරි මිනිහෙකුගේ රූපයක්
හදිසියෙම ආනන්දගේ හිතේ සටහන් වෙනවත් එක්කම බේහිතියකින් ඔහුගේ ඇඟ කිලිපෙළුවා. සන්ධ්‍යානන්දය කීර්තිවලිසරගේ වක්‍ර TV යුගයේ සයිබර් අන්ධකාරය.